ජයග්‍රහණය කරපු කණ්ඩාමේ නායිකා විදියට මමත් මගේ කණ්ඩාම ගැනත් පුහුණුකාරිණි ගැනත් නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඇත්තටම මීට මාස 8කට කලින් තමයි අපි මිස් තිලකා ජනදාස පුහුණුකාරණයන් සමඟ පුහුණුවීම් පටන් ගත්තේ. මුලින්දම අපි ලොකු අධිෂ්ඨානයකින් පුහුණුවීම් කරා මේ පාර ආසියානු ශූරතාවේ ලංකාවට ගේනවා කියන තැන ඉඳලා පුදුම කැපකිරීමකින් විශ්වාසකින් මිස්ස විශ්වාස කරලා අපිව විශ්වාස කරලා අපි පුහුණුවීම් කරා. පුහුණුවීම් වල හොඳ කැපකිරීමක් කරා. මානසිකවත් ශාරීරිකවත් අපි ඒ සඳහා සූදානම් වුණා. අපි අපේ මෙන්ටල් ස්කිල්ස් ඩිවලප්මන්ට් එකේ නාලක හේවා මද්දුමස සර්වත් මේ වෙලාවේ ආදරයෙන් මම මතක් කරනවා. කණ්ඩායම් තරංගයක්, කණ්ඩායම් හැඟීමක් තියෙන්න ඕනේ. අපි එකිනෙකාට විශ්වාස කරා. පුදුම සහෝදර බැඳීමක් තිබ්බා අපි අතර. කිසිම දවසක කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ෆිට්නස් වගේම අපේ කුසලතා, දක්ෂතා වගේම මානසිකවත් චාරිරිකවත් වගේම අපි ටීම් එකක් විදියට බැඳිලා ඉන්න ඕනේ. බොන්ඩ් එකක් තියෙන ඕනේ තරඟයක් ජයග්‍රහණය කරන්න. මම අනිත් කෙනාව විශ්වාස කරන්න ඕනේ කණ්ඩායම් තරඟයකදී ජයග්‍රහණයක් ලබා ගන්න. ඒව තමයි අපේ ජයග්‍රහණය පිටිපස්සේ තිබ්බ දේවල්. ඒ තරඟයට සූදානම් වෙලා තමයි හිටියේ. මොකද මැලේසියා ගියවර ආසියානු ශූරයින් සිංගප්පූරේ පැවැත්වෙන නිසා සිංගප්පූර රාජ්‍යයට සපෝට් එක ගොඩක් තියෙනවා. ඉන්ද ඒගොල්ලොත් ස්ට්‍රොං. හොංකොං උනුත් ගොඩක් ප්‍රැක්ටිස් කරලෙන් ඒ මැචස් තමා ගොඩක් තරංකාරී මැචස් වෙයි කියලා අපි හිතාගෙන හිටිය කොහොමත්. ඒ අනුව තමයි අපි අපේ පුහුණුවීම් අතරතුරදී මලාවි රාජ්‍යයට ගිහිල්ලා ඒ පුහුණුවීම ලබා ගත්තේ. මලාවි කියන්නේ වර්ල්ඩ් නම්බර් 6 නෙට්බෝල් කණ්ඩායම. ඒ කණ්ඩායමත් එක්ක හොඳින් ඒ තරඟාවලියට මුහුණ දීලා ඒ ලබාගත් අත්දැකීම අපි පිටුහලක් කරගත්තා මේ තරඟයේ ජයග්‍රහණය කරන්න. ඒ මලාවි රාජ්‍යයේ තරඟාවලිය සංවිධානය කරපු අපේ නෙට්බෝල් සභාපතිතුමිය ඇතුළු සියලු දෙනාටත්, ක්‍රීඩා අමාත්‍යාංශයටත්, අපේ ආයතනවලටත්, මලාවි රාජ්‍යයේ ඉන්න ඉරේෂා අක්කට සහ තරංග අයියට, විශේෂයෙන් අපේ ඒ හේමාලාවි රාජ්‍යයට ශ්‍රී ලාංකීය ජනතාවට සුතිවන්ත වෙනවා අපිට අවස්ථාව ලබා දුන්නට. ඒ අවස්ථාවෙන් ලබාගත් අත්දැකීම අපිට ලොකු පිටුවහලක් වුණා මේ තරංගයේ ජයග්‍රහණය කරන්න, තරංගවලට හොඳින් මුහුණ දෙන්න. ඒ එවැනි අභියෝගයක් අපිට මැලේසියන්ස් රැකින් එල්ල වුණා. ඒ තරංගයේදී අපි මානසිකවත් ශාරීරිකවත් නැගී සිටියේ ඒ ලබාගත් අත්දැකීම නිසා කියලා මම මේ අවස්ථාවේදී කියනවා.